නංචපු හිප් රෝල් එක කරන්න ඕනේ. ඒක ටෙක්නික් එක තමයි මේක වේගෙන් බාර ගන්නත් මේ ටෙක්නික් එක. නැත්තම් මෙතන අයිබෝ නංචක ප්‍රැක්ටිස් කරන ඔයාලා ආස නැත්නම් නංචක ඉන වටේ කරපන්. ඒ කියන්නේ නංචක මෙහෙම ගන්න. එහෙම නැත්නම් මෙහෙම ගන්න. එහෙම නැත්නම් මේ විදිහට ගන්න. ඉතින් එහෙමනම් අපි අද කතා කරමු නංචකු හිප් රෝල් එක කරන්න කොහොමද කියලා. ඉතින් මේ ටෙක්නික් එක ගැන කියද්දී ඔයගොල්ලන්ට මිට කලින් මම නංචකු ෆේක් හිප් රෝල් එක ගැන කියලා දුන්නා. ඔයගොල්ලෝ තාම එක බැලුවේ නැත්නම් මෙන්න මෙතන උඩ යන කාඩ් එකේ ගිලේක බලන්න පුළුවන්. අනිත් කාරණේ තමයි නංචකු හිප් රෝල්. ඒ කියන්නේ නංචක ඉන වටේ නිකන් කරකව කරකව ඉන්නේ නැහැ. අනිත් එක තමයි නංචක සම්පූර්ණයෙන්ම ඉන වටේ කරකවන ටෙක්නික් ගොඩක් වෙලාට පාවිච්චි වෙන්නේ බොහොම කලාතුරකින්. මොකද මේ ටෙක්නික් වල අපිව ටිකක් ස්ලෝ වෙනවා. ඒක නිසා අපි ගොඩක් පාවිච්චි කරන්නේ ෆේක් හිප් රෝල්. රයිට්. අපි අද අපේ ටෙක්නික් එකේ පළවෙනිම ස්ටෙප් එකට යමු. ඉතින් අද අපේ පළවෙනි ටෙක්නික් එක තමයි බෑක් චේන්ජ් එක. මේක හිප් රෝල් එකක් වගේ තමයි. බෑක් චේන්ජ් එක කියන්නේ ඇත්තටම නංචකු ටිකක් ප්‍රැක්ටිස් කරපු ගමන් ටිකක් hina යන වැඩ. නංචක මේ පැත්තෙන් දාලා මෙහෙම අල්ලගන්න. ඒ කියන්නේ මෙහෙ ඉඳලා යන නංචක පිටිපස්සේදී නිකම් මාරු කරලා අනිත් අතට ගන්න. මෙහෙම ඉඳලා නංචක මෙහෙන් එනකොට මෙන්න මේ විදිහට අල්ලගන්න. මෙහෙම එනකොට මේ අතට මෙහෙම දිනවා එතනින් අල්ලගන්නවා. අල්ලගෙන නංචක අනිත් අතට. මෙන්න මේක තමයි අපි බෑක් චේන්ජ් එක විදිහට ගන්න. ඒ කියන්නේ මේකත් අපිට හිප් රෝල් එකක් විතර ගන්න පුළුවන්. මොකද අපි කරන ටෙක්නික් එකෙන් අපිට අනිත් පැත්තට ගා නංචක මාරු කර ගන්න පුළුවන් පිටිපස්සේ. ඉතින් මේක ඉන වටේ යන නිසා මේකත් ෆේක් හිප් රෝල් එකක් ගන්නට දාලා අපිට හිප් රෝල් එකක් විතර පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේක තමයි අපේ පළවෙනි ටෙක්නික් එක. හැබැයි මේ ටෙක්නික් එක හරි සිම්පල් කියලා ඔයගොල්ලෝ අත්‍යවශ්‍යම දාන්න එපා. මොකද මේක කරද්දිත් වරද්ද ගන්නයි ඉන්නවා. අපි නංචක මෙහෙන් දාලා මෙතනින් හරියට අල්ල ගන්නවා. එහෙම නැත්නම් මේක ඇවිල්ලා වැදිලා අපිට මොනවා හරි ඩැමේජ් එකක් වෙන පුළුවන්. අපි මෙතනින් හරියටම මේ අතර ගන්නවා. අනිත් එක තමයි අපේ ලංජකේ දිග ප්‍රමාණය අනුව අපි අල්ලන දැන අනුව සහ අපේ චේන් එකේ දිග අනුව අපි මේ අත කොහෙට දාන යන්න ඕන කියලා බැලන්ස් කරගන්නවා. එහෙම නැත්නම් මේක හරියට කරගන්න බැරි වෙනවා. එහෙම නැත්නම් මේක අපේ ඇඟේ වැඩ. ඒ නිසා මේකත් චුට්ටක් ප්‍රැක්ටිස් කරගන්න. හරි. අපේ දෙවෙනි ටෙක්නික් එක. මේක ෆේක් හිප් රෝල් එකක් තමයි. අපි අපේ අන්තිම ස්ටෙප් එකට යන්න කලින් අපි මේ ටික හදා ගන්න ඕනේ. අපි ලංජක මෙහෙම අල්ලලා මෙන්න මේ පැත්ත හරව ගන්න. ඒ කියන්නේ අපි අර කලින් කරපු බේසික්ම රෝලින් වලින් තමයි මේක ගන්න. මෙතනින් අල්ලලා නංචක ඉන මට්ටමට විතර තියාගෙන මෙන්න මෙහෙම මේ දෙපැත්තට මෙහෙම වද්දනවා. මේ විදියට. මේ දෙපැත්තේ වද්දනවා අපේ අස්ති වලට වද්ද ගන්න. ඒක අපි සාමාන්‍යයෙන් මේ ඇඟ දෙපැත්තට මෙහෙම වද්දනවා. මේක චුට්ටක් මෙහෙම ස්පීඩ් කරනවා. ඒකට ටෙක්නික් එක තමයි මෙහෙම වේගෙන් බාර ගන්නත් පුළුවන්. ඉතින් මේක ෆේක් හිප් රෝල් එකක් නම් මේක ඉන වටේට මෙහෙම වදින නිසා මේක හිප් රෝල් එකක් කියලා අපිට ට්‍රේනින් කරගන්න පුළුවන්. අපේ ඊළඟ ටෙක්නික් එක. මේකෙදි අපි අපේ කලින් ටෙක්නික් එකටම තව කෑල්ලක් එකතු කරන එක කරන්නේ. ඒ කියන්නේ මෙහෙම කරපු ටෙක්නික් එකට අපි තව කෑල්ලක් එකතු කරනවා. අපි නංචක මේ පැත්තට දාලා මේ පැත්තට නිකන් එනකොට මෙතනින් රෝල් එකක් ගන්නවා මෙහෙම. ආයි මෙහෙ ඉඳලා මෙහෙම නිකන් එනවා වෙනුවට මෙතනින් මෙහෙම රෝල් එකක් ගන්නවා. ඒ කියන්නේ මෙතනින් එකක් කරකවල මේ පැත්තට දානවා. ආයි කරකවල මේ පැත්තට දානවා. මතක තියාගන්න මේ උඩ විතර මෙහෙම නටවන්න එපා. එහෙම වුණා වැඩි කැතයි. මෙහෙම දෙබිලා මෙහෙම කරකවනවා සහ මෙහෙම කරකවනවා. අනිත් එක මේක එක තැන තියන් කරකවන්න එපා. මම කරකවල දෙනකොට මේ යන ගමම්ම තමයි මේක වෙන්නේ. මේ නංචක හිමින් මෙහෙට යනකොට මේ මෙහෙම යනවා. යනකොට තමයි මේක කරකිලා එන්නේ. සහ අපි ඇඟත් පොඩ්ඩක් මේකේ වැඩ කරනවා. මේක යනවා මෙන්න මේ විදියට දෙපැත්ත. එතකොට අපිට මේ ටෙක්නික් එක මේ විදියට කරන්න පුළුවන්. හරි. අපේ ඊළඟ ටෙක්නික් එක. මේකත් ෆේක් හිප් රෝල් එකක් තමයි. නමුත් මේක ගොඩක් වෙනස් අනිත් ඒවාට. ඒ කියන්නේ අපි නංචක මෙහෙම පිටිපස්සෙන් ගේන පිටිපස්සෙන් ගෙනල්ලා අපේ බඩේ වදනවා. ඒ කියන්නේ නංචක මෙහෙම ගෙනල්ලා මෙතනින් බඩට වදනවා. මතක තියාගන්න බඩේ වදන්න. එතනින් පල්ලෙහාණන් වද ගන්න එපා. සොරිම තමයි ආ. මෙතනින් දාලා මෙහෙම වදනවා. වදනකොටම මෙතන වදිනකොටම මෙතනින් එන චුට්ටි තල්ලුවක් පොඩිම තල්ලුවක් දෙන්න. ඒකත් එක්ක ආයි නංචක මේ පැත්තට ගේන්න. මෙතන තිබිලා. ඒ කියන්නේ අපි නංචක විරුද්ධ ඉලේ තිබිලා. මෙහෙම අරගෙන ගිහිල්ලා බඩට වදනවා. ඒ කියන්නේ පිටිපස්සෙන් ගිහිල්ලා දාන්නත් ආයි විරුද්ධ ඉලේ. ආයි මෙතනින් මේක අරගෙන ඇවිල්ලා ආයි විරුද්ධ ඉලේට දාගන්න. නංචක 1 2 3 මෙතන තිබිලා. 1 2 3 මේක තමයි කරන්නේ. සයිඩ් එකෙන් බලුවා 1 2
මේක අපිට පාවිච්චි කරන්න පුළුවන් අපේ ටෙක්නික් වලට හිප් රෝල් එකට මෙන්න මෙහෙම ඉතින් මේ බේසික් රෝල් හාෆ් රෝල් ඉන් පස්සේ අපි බලමු කොහොමද ෆුල් හිප් රෝල් එක ගන්න එක ඔයගලට මතක ඇති අපි ගත්ත neck roll එක මෙන්න මේ වගේ ටෙක්නික් එකක්ම තමයි මේ හිප් රෝල් එකේදී පාවිච්චි වෙන්නේ හරි ඔයාලා දන්නවනේ හිප් රෝල් එක කියන්නේ එක අතක තිබිච්ච නංච එක ඉන වටේට දාලා අනිත් අතින් ගන්න එක කියන මෙන්න මේක තමයි හිප් රෝල් ඉතින් මේක කරන්න කොහොමද හරි අපි නංච එක ගමු දකුණු අතට අරගෙන නංච එක මේ පැත්තෙන් දාන්න ඕන මෙන්න මේකෙදී අපි නංච එක දාන විදිය පොඩ්ඩක් වැදගත්. ඒ කියන්නේ තියෙන තැනනේ අපි නංච එක මෙහෙදී මෙහෙදී ඒක අදාළ වෙන්නේ නැහැ. හැබැයි මේ නංච එක කෙලින් පාරක මෙහෙම අරන් ඉන්න ඕනේ. මේක ඇද වුණොත් අපි හිතමු යටින් උඩට එන විදිය මෙහෙ આવොත් අපිට අල්ල ගන්න අමාරු. එහෙම නැත්නම් උඩින් යටට යන විදිය කොහොමද ටිකක් පල්ලෙහාට නේද අපිට මෙහෙම දෙකට නැගෙන්න වෙනවා මේක අල්ලගෙන. ඉතින් ඒක නිසා අපි අපේ ඉන කොහොම හුඟක් පහලින්ම නෙමෙයි අපි සාමාන්‍යයෙන් බඩ මට්ටමෙන් වගේ ඇඟ මෙතන හීනි වෙච්ච මෙහෙම ෂේප් වෙච්ච දණින් වගේ තමයි ගොඩක් වෙලාවට මේක දාන්නේ මොකද ලන්ච් එක දිග හත්වල දිග මේවත් එක තමයි අපි මේක කරන්නේ රයිට් අපි මෙහෙම දිවිලා ලන්ච් එක මෙතන හරි මෙහෙ හරි දිවිලා අපි මෙන්න මේ විදියට ලන්ච් එක ගේන ගෙනල්ලා ඔයගොල්ලන්ට පේනවා ඇති මෙන්න මේ පැත්තේ මේ ලන්ච් එක ඇවිල්ලා මෙහෙට වදිනු ඉතින් අපි ඉස්සෙල්ලම කරන පළවෙනිම ස්ටෙප් එක තමයි ලන්ච් එක මෙහෙම ගෙනල්ලා මෙතන වදිනු අත දාණයම මුකුත් ඕනේ නැහැ මේ අත නිදහසේ හැබැයි උස්ස ගන්න මේ අත උස්ස ගන්න මේක පල්ලේ තියාගන්න එපා මෙහෙම මෙන්න මෙහෙම ගෙනල්ලා දාන්න නාංච එක මෙහෙම ගෙනල්ලා දාන්න මෙතන ගෙනල්ලා දාන්න මෙතෙන්ට වදින්න ඕන නාංච එක ඊට පස්සේ මෙයා එනකොටම වගේ මේ අත එනකොටම වගේ මෙන්න මේ මිටට හානියක් නොවෙන්න මේ අත දාන්න ඕන හැබැයි පොඩ්ඩක් වැඩිපුර දාන්න ඕගලට පේනවනේ මම මේ අත නිකන් එහෙම තියනෝනේ මේ චුට්ටක් වැඩිපුර දාන්න වෙනවා මොකද ගොඩක් වෙලාවට අපි කර අපි පාවිච්චි කරන නංජ වල මිට දන්වැල් අරගෙන දිග පොඩි පොඩි කලන්තර ටිකක් දෙනවා. ඒක නිසාම අපි මෙහෙම දානකොට මෙයා වැඩිපුර මෙහෙට ගේනවා. ගෙනල්ලා මෙන්න මේ අතේ අල්ල මේ විදියට තියෙන විදියට අපි මෙතනින් දාලා මෙයාව මෙහෙම අල්ල ගන්නවා. මෙන්න මෙතන. අල්ලගෙන මේ පැත්තට ගන්නවා. රයිට්. අපි මේක අනිත් පැත්තට බලමු. මම නංජ එක මේ අතේ තියාගන්න. තියාගන්න. මේ මෙයා දාන්නේ මෙන්න මෙහෙමයි. මේ අත මෙහෙමයි දාන්නේ. අපි මෙතනින් මෙයා ගෙනල්ලා මෙතන වදින්න දෙනවා. ඒ වදින කොටම මෙයා ගෙනව උකිලි. ඊට පස්සේ මෙයාගේ අතට මේ අතට වදනවා ඉස්සෙල්ලා මෙහෙම. ඊට පස්සේ මෙයා එනකොට මෙතනින් අල්ලනවා. මේ පැත්තට මෙහෙම අරගන්න. මෙන්න මේක තමයි අපි ෆුල් හිප් රෝල් එක විදිහට කරන්නේ. ඉතින් මෙන්න මේ ෆුල් හිප් රෝල් එක කරද්දී ඔයාලට ප්‍රශ්න ගොඩක් එවි. එකක් තමයි අපේ සාමාන්‍ය ස්පීඩ් එක ගොඩක් වෙලාවට මේකෙදි ඩ්‍රොප් වෙනවා අපිට ටිකක් ස්ලෝ වෙනවා හේතුව මෙතනින් අපි ගන්න ගිහලා පොඩි අවුල් වෙනවා අනිත් එක තමයි අපේ නංජ එක දිග මදි කම්ම එහෙම වෙනවා මෙන්න මේ වෙලාවට අපි පොඩි පොඩි ට්‍රික්ස් පාවිච්චි කරනවා මේකට ඒ කියන්නේ අපි හිතමුකෝ අපි ගොඩක් වෙලාවට නංජ එක බැලන්ස් වෙන හරියෙ මේ හරියෙ වගේ නංජ එක අල්ලගන්න එතකොට මෙතනින්ම අල්ලගෙන මේක දාන්න බෑ මෙතනින්ම අල්ලගෙන දානකොට මේක මදි වෙන්න පුළුවන් එතකොට අපි කරන ටෙක්නික් එක අස්සෙම ෂේප් එකේ මේ අත මෙහෙට අරන් යනවා. එතකොට මේ පැත්තෙන් තියෙන දිග වෙන්නේ. එතකොට අපිට මේක තව ටිකක් මෙහාට දාගන්න පුළුවන්. මම හිතන්නේ මම ඉන්නේ ඔයාලට තේරෙනවා අපි අපි මොන හරි නංජක් ටෙක්නික් එකක් කරන්නේ නංජක මෙතනින් අල්ලගෙන අපි මෙහෙම අපි මේ කරකවන අතරෙම මේක චුට්ටක් දිග දාගන්න. එතකොට අපිට මෙහි තව ටිකක් දිග තියෙනවා මේක අල්ලගන්න කිසිම ප්‍රශ්නයක් නැහැ. අනිත් එක තමයි මේ අත නංජක අරන් යන අත ටිකක් වැඩිපුර අරන් යනවා. දැන් ඔයාලා පේනවද මිත්ෙන්ට එනකම් මගේ නංජ එක වැඩිපුර අරන් යනවා. එතකොට මෙයාට ගන්න පුළුවන් මේක වැඩිපුර අරන් ගියාමත් මේ හරිය නිකම්ම ගන්න පුළුවන්. මේ අත ටිකක් වැඩිපුර. හැබැයි මේකෙදි ඔයාලට තේරෙනවා ඇති හරියට බලන්න මේ ටෙක්නික් එක මෙන්න මෙතෙන්ට දාගත්තම අපිව ගැට ගැහුවා වගේ එකක්. එන්නේ මම මෙතන හිර වෙලා මම ලොක් වෙලා. මෙන්න මෙහෙම දේවල් මේ ටෙක්නික් එකේදී තියෙනවා. ඉතින් මේක ඔයාලා නිකමට බලන්න ෆ්‍රී ස්ටයිල් නංජක් කරන ගොඩක් අය මේක වැඩි පාවිච්චි කරන්නේ. එයාලා ගොඩක් පාවිච්චි කරන්නේ ෆේක් හිප් රෝල් හාෆ් හිප් රෝල්. ඒ කියන්නේ හිප් රෝල් එක වගේ පේන භාගෙට යන ටෙක්නික්. ඒ කියන්නේ හිම දාලා මෙන්න මේ වගේ දේ. එහෙම නැත්නම් මෙතනින් මේ වගේ ටෙක්නික්. මෙන්න මේව පාවිච්චි කරන්න හේතුව තමයි මේ ෆුල් හිප් රෝල් යනකොට අපේ වේගය ටිකක් අඩාල වෙන නිසා. ඉතින් ඔයාලා අදීගෙන ගත්ත මේ ෆුල් හිප් රෝල් එක පාවිච්චි කරලා පොඩි කොම්බෝ එකක් කරමු. රයිට්. මේවයි. නංජ තියාගන්න කරා. තියාගෙන පළවෙනි ස්ටෙප් එක දාන්න විරුද්ධ ඉන්නට මෙන්න මේ.
ඊට පස්සේ අපි අර මුලින්ම ඉගෙන ගත්ත ෆේක් හිප් රෝල් එකේ කෑල්ලක් දාන්න මෙන්න මෙහෙම මේ පැත්තට දාන්න. දාලා එක රෝල් එකක් උඩට අරගෙන ඒ කියන්නේ මෙතනින් කරකවලා නංච එක මෙතෙන්ට ගන්න. ඊට පස්සේ ආයි කරකවලා මෙතන ආම් එකට නංච එක ගන්න. මෙහෙම කරකවලා මෙතන ආම් එකට නංච එක ගන්න. ඊට පස්සේ ආයි මේක උඩට ගන්න. අරගෙන ඔන්න දැන් අපි යන්න හදන ෆුල් හිප් රෝල් එක අත ටිකක් වැඩියෙන් දාලා මෙහෙන් දාලා මෙතනින් නංච එක ගන්න. අරගෙන ආයි මෙතනින් ගේන්නේ මෙන්න මෙහෙම අර හාෆ් හිප් රෝල් එකේ පොඩි කෑර. මෙතනින් කරකවලා උඩට දාලා ආයිත් මෙහෙට දාලා නවත්තන්න. ඉතින් මේ මේ දෙපැත්තර කරගෙන කෑලේ අඩු වැඩි වෙන්න පුළුවන් ඔයගොල්ලන් කරන විදිහත් එක්ක. සරලව නංචිම මේ පැත්තේ තියාගත්තා. මේ විරුද්ධ ඉනට දැම්මා. නැවත මේ ඉනට දැම්මා. අපි මේ කරකවන එක අයින් කරමු. උඩට ගත්තා. දැන් මෙතන ඉඳලා ফুল හිප් රෝල් එකටම යනවා. මෙතනින් යනකොට අනිත් අදි නංච එක ගත්තා. ආයි මේ පැත්තර දාගත්තා. මෙතනත් මම කරකවන දෙක අයින් කරනවා. මෙහෙම උඩට ගත්තා. මෙහෙම දාලා නැහැ. මෙන්න මේකෙදි මම කරකවනව අයින් කරගන්නකොට ඒ කියන්නේ නංජක මෙන්න මෙහෙම කරකවන එක සහ මෙහෙම කරකවන එක මේක ඔයගොල්ලන්ගේ අතට හුරු විදියට මොකද සමහරක් අයට මේ කියන විදියට වෙන්නේ නැහැ අපි ෆ්‍රී ස්ටයිල් නිසා අපිට එහෙම නීති නැහැ අපි මේක කරකවන එක මේ දෙවතර කරකවන එක මේ අසර දාගෙන අපිට මේක ලස්සන කොම්බ එකක් විදියට කරන්න පුළුවන් ඉතින් මේ ටෙක්නික් කලබල නොවි හැමින් සැරේ හරි මාර්ගයෙන් පුරුදු වෙලා හැමින් ඔයගොල්ලන්ගේ වේග වැඩි කරගන්න මේක වේග වැඩි කරාම ඔයගොල්ලන්ට ලස්සන ටෙක්නික් එකකට යන්න පුළුවන් මෙන්න මේ වගේ ඉතින් මම හිතනවා අද මම ඔයාලට අරගෙන ආවේ ඔයාලා මෙච්චර කල් හොය හොය හිටපු නංචක් ටෙක්නික් එකක් කියලා. ඉතින් අද වීඩියෝ එක ගැන ඔයාලගේ අදහස අනිවාර්යයෙන්ම කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. ඒ වගේම ඔයාලා තවමත් මාව subscribe කරලා නැත්නම් subscribe කරන්න. ඒ වගේම මේ වගේ අලුත් වීඩියෝ දාපු ගමන් ඔයාලගාවට ගෙන ගන්න ඕන notification on කරලා තියාගන්න. ඒ වගේම වීඩියෝ එක හොඳට අනිවාර්යයෙන්ම like එකක් දාලා වීඩියෝ එක share කරන්න මට support එකක් දෙන්න අමතක කරන්න එපා. ඉතින් දිගටම රැඳිලා ඉන්න කමාශ්‍රක තවත් මේ වගේ සුපිරිම නංචක් වීඩියෝ එකකින් නැවත හමු වෙමු.